ධර්ම දාානයාගේ සහ ධර්මශ්‍රවනයේ මහත්ඵල භාවය දන්න මෙ සැදහැවතුන්ට අද ධර්මදේශනාව සිදු කිරීම සඳහා මම යොදාගත්ත සූත්‍රදේශනාව සංයුක්ත නිකායේ සඳහන් වන කොන්්ඩං්‍ය කියන සූත්‍ර දේශනාව සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරන්නන් අසිරි මත්ද ශාසනයේ මහා සඟරුවන මොන තරන්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයෙන් පැහදිලි වෙනවා. බොහෝසේ ශ්‍රද්ධව උපද්ධ වන මෙ සූත්‍රය අපි සාකච්ඡා කරමු ත්‍රිපිටකය සඳහන් වෙන සූත්‍රයත් එය අට්ටකතාව විස්තර කරලා තියෙන ප්‍රමාණයක් දෙකම එකතු කරගෙනයි මං මේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංයුක්ත නිකායේෙහි සඳහන් වන කොන්්ඩං්්‍ය සූත්‍රයි කොන්්ඩඥ කියන නම ඇහෙනකොටම අපේ පින්නතුන්ට මතකයි ඒ කවුද කියලා. අපේ භාග්‍යතුන් වහසගේ සාාසනේ අති විශිෂ්ටතම තානාන්තරයක් හිමිවෙච්ච මරහතන් වහන්සේ. ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය අති සුවිශේෂී වූ මහරහතන් වහන්ස නම උන්වහන්සේ නමින් කොන්්ඩ පස්සෙ කාලෙ හැඳින්ුවේ අන්‍යා කොන්්ඩඥ කියලා එයි ඒ විදිහ නමක්කුන් වහන්සට ලැබුණ අපේ භාගිතුන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව සතුට ප්‍රකාශ කළා මහා ප්‍රඥාවන්තයි මහාකල්පා අසංක්‍ය විශ්සයි ලක්ෂ එකක් ලොවතුරා බුදුවෙන්ඩ අධිෂ්ඨාන කරගෙනපු මහබෝසතාාණන් වහන්සේ දීපංකර පාදමූලේ නියත විවරන ලබාගන මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂය එකක් සමතරිසත් පාරමිතා පූරණය කරලා මේ යිශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තා චතුරාරය සත්‍ය ධර්මය හොයා ගත්තා තමන් වහන්සේ හොයාගත්ත එයාති උත්තරීතර වූ ධර්මය ඉස්සර ලාම කැසලපුර පසලස්සක පොය දවසි භාගිතුන් වහන්සගේ ශ්‍රීීමක දහතුවයෙන් මහනෙල් මල් සුවඳ හමමින් මේ ලෝක දහතුුවට දේශනා කරනකොට. විශ්වයට මොනවාගේ විපර්ර්යාසයක් වඩ ඇත්. එදා ධර්මශ්‍රවනය කළේ මිනිසුන් හැටියට පස් දෙන. ආංගේ පස් දෙනාගෙන් මෙන්න මේ කොන්්ඩ්ඥයන් වහන්සේ. සම්බුද්ධ ශාසනය ප්‍රථම වතාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන අති උතුම් මහරහත් බෝධිය අත්පත් කර ගැන්ටේදලා. කොන්්ඩයන් වහන්සේ ඒ අවබෝධ කරගත් නිසා භාගිතුන් වහන්සේ අන්‍යා කොන්්ඩ්‍ය කෙල නමටින් බා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරාතරඥ භික්ෂූන් වහන්සේ තරග තනතුරයිවුන් වහන්සට ලැබුණ මේවාගේ තනතුරක් ලබන්්ඩ පිනතන මහාකල්ප ලක්ෂයක් පෙරුම්පු රණ්ඩෝනෙ කළ සඳහන් කරනවා. ඇයි මේ චිරරාත්‍රගඥයි කෙළ කියන්නේ. මේ මහරහතන් වහන්සේ ජීවමානව වැඩඉන්න තාක්කල් තමන් වහන්සේගේ පාද නමල නලල් තලය බිමතියලා වන්දනා කලා නං ලෝවතුරා බුදුරජාණන් වහන්සේට විතරමයි. මේ ශාසනය පහළඋුණනං අසංක්‍ය ගනන් මහරහතන් වහන්සේලාඒ හැම රහතන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේට වගේ කොන්්ඩන්්යන් වහන්සේට වන්දනා කළ. ආග තරං අති ශ්‍රේෂ්ඨ තැනක හිටපු නිසා උන්වහන්සේ අන්ා කොන්ඩ්්‍ය වුුණා. පිඳතුනි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ද එක දවසක් උනහස වැඩම කළා ඒ බොහෝ කාලෙකට පස්සේ විශේෂයෙන් සඳහන් කරනවා බොහෝ කාලයක් එක වසර දොළහා දොළොස් වසරක්ම බුදුපාණන් වහසේ මුණගැහෙන්න්නේ නැතුව කොන්්ඩන්යන් වහන්ස කොහේ වැඩිය අද කියලා ඒ කාරණාව විස්තර කරන වටට කතාව අපේ බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක පින්්ඩ පාත වඩින් ඒමනත්තන් වෙන ගමනකට මාර්ගයට අවතීරණ වෙනවන්නම් භාග්‍යතුන් වහන්සේ සමඟ වඩින අනික් මහා සංගරත්නය වස් අනුපිළිවලින් තමයි භාගිතුන් වහස පිටි පස්සෙන් හිටකයි බුදුපියාණන් වහන්සේ ලඟට ඊළඟට හිටගන්නේ අඥ්‍යා කොන්න අං්යන් වහන්සේ. ඊළඟට වප්ප බද්ධිය මහරහතන් වහන්සේල. පිළිවලින් ්‍රහතන් වහන්සේ වස් පිළිවලින් භාගිතුන් වහසගේ පිටු පසින් වැඩම කරන ගම නාරම්භ කරනවා. ඒ වුනට ධර්ම දේශනාවක් කරන වෙලාවට උතුම් වූ බුද්ධාසනයට දෙපසින් විශේෂ ආසන දෙකක් පණවනු ඒ ආසන දෙක පනවන්නේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේලා දෙනමගේ ආසනය පිටිපස්සෙන් තමයි කොන්ඩන්්යන් වහන්සේගේ ආසනය පනවන් සඳහන් කරනවා සාරපපුත්ත මොග්ගල්ලයන් වහන්සේලා දෙනම මොන තරං සීල ගුණයෙන් පොහො සද්ද. මහා කල් පාසංකෙයකුත් ලක්‍ෂයක් පාරමිතාපුරල ඉන්නේ. මේ අග්‍රශ්්‍රාවක බෝධිය වෙන්වෙන්. නමුත් කොන්්ඩන්්ඥයන් වහන්සේ පිටි පස්සෙ ඉන්නකොට. ඉදිරිඇසුනේ වාඩිවෙන්ඩ මැලිකමක් දක්වනවා කියලා. කොණන්ඩන්්ඥයන් වහන්සේට මේ මහානාග නාගයන් වහන්සේලා දෙන්නා සලකන්නේ මහා බ්‍රහ්මයෙකුට ්‍රහ්මයින් කොහම ගරු කරනවාද සැරියුත් මගලන් දෙනම වහන්සේ කොන්ඩන්යන් වහන්සේ ගරු කරන එහෙමයි කියලා. කොන්්ඩන්යන් වහන්සේ පිටි පස්සේ ඉන්න කොට මේ මහ ශ්‍රාවකෙන් දෙන්න ඉස්සරහ වැඩහිට බයයි කියල කියවා. මහරහතන් වහන්සේට බයක් නෑ මේ ධර්මාණුකූලව තේරුම් ග්ඩෝන කරුණ. හරියට අති භයානක විෂගෝර සරපයක් ළඟ ඉන්ඩ ක තර බයක් දක්වනොවද කොන්ඩන්්ඥයන් වහන්සේ පිටි පස්සේ ඉන්නකොට ඉස්සරහෙෙන් ඉන්ඩ මේ දෙන ම වහන්ස ච්චර බයයි කියල කියනවා. මහ ගිනි කදක්ටළඟ ඉන්ඩ කොයි තරං බීතියක් දක්වනොවද කොන්ඩන්්ඥයන් වහන්සේ ළඟ ඉන්ඩ සැරියුත් මුගලන් දෙන වහන්සේ ඒ තරං බීතියක් දක්කනවා කියල සඳහන් කළේ. මේ තර්කයට කරුණක් කර ගණ්ඩෙ පාබීතිය දක්කනවා කියන එක එක ධර්ම ගෞරවේ කාරණාව කොන්්ඩ්ඥයන් වහසේ දන්නවා. එනිසා උන්වහන්සේ කල්පනා කරනවා මට වඩා මහාකල්ප ාසංකෙයිය පාරමිතා පූරණය කරලා ඉන්නේ අග්‍රශ්‍රාවක බෝධයටෙන්ට මම මහාකල්ප ලක්ෂ එකයි මේ දෙන වහන්සේ ලක්ෂ හැක හැරුණම තවත් මහාකල් පාසංකෙය නමු මම පිටිපසේ ඉන්න නිසා ඉදිරිියෙන් වාඩිවෙලා ඉන්න හුඟක් අපහසුවෙන් ඒක එහෙම නොවැෙන්ඩෝන සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්ඩෝන උන්වහන්සේලා අපහසුතාවට පත් නොකර මං භාග්‍යතු වහන්සේකින් සමුකණ්ඩෝලි එහෙම හිතල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල භාගතුන් වහන්සේට දනගහල වැඩ වන්දනා කරලා බාගිතුන් වහන්සේගේ අවසර ඉල්ලවා ස්වාමීණී මට වෙනත් දුර ප්‍රදේශයකට වැඩම කරන්න අවසර දෙනසේක්වා. මෙහෙම අවසර ඉල්ලන එක හේතුවක් තමයි සැරියුත් මුගලන් දෙනම වහන්සේ පත්වන අපහසුතාවේ පිනතින තවත් හේතුවක් තියෙන. බුදුරජාණන් වහන්සේ දැක වැඳපුදා ගණ්ඩ එළඹෙනවනං යම්තා ප්‍රමාණයක් සැදැහවතුන් ඒ ශ්‍රද්ධවන්තය සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඉතුරු මල්ලාදී දේවල් අර්ගෙන යන්නේ කොන්්ඩන්්යන් වහන්සළඟට ඒලකට උන්වහසේ වැදඳ ගඩියනවා භාග්‍යතුන් වහන්සේ න මහා කාරු නිකයි ශාසනයේ මහ රහතන් වහන්සේලත් මහාකාරුනිකයි හැබැයි මහාකාරු නිකයි කියල කීවට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට සමානවෙන්න බෑ අන්න ඒක මෙතන පූරුවට පැහැදිලි කරනු. මේ මහ රහතන් වහන්සේල තමන් වහන්සේ මුණගැහැන් න කවටවත් මූුණ හංගන්න නෑ. තමන් වහන්සේ ළඟට එනවට අකමැත්ත දක්වන්නේ නෑ. වචන පිට කරනකොට ුණ අකුල ගන්න නෑ. බොහෝම ප්‍රියමනාප විදිහට ළඟට එළඹෙන සියලුම දෙනාට. ඉතාම වටින මිහිර වූ දහම් කතාවකින් සංග්‍රහ කරවා. එහෙම සංග්‍රහ කළත් කොන්්ඩන්්යන් වහන්සේ විවේකයට හරි කැමතිී කියල කියනවා. භාග්‍යතුන් වහසේ ගාවට නම් කෝටි ගැනන් ආවත් ඒ අත සමඟ පිළිසඳර කතාවේ දෙෙන්ඩ දහම් දේශනා කරන්න ඒක භාගිතුන් වහසට කරදරයක් නෙමෙයි. ඒ භාගිතුන් වහසගේ මට්ටමින්. නමුත් කොන්්ඩ්ඥයන් වහන්සේ හරි හැමතියි සමාධීෙන් වැඩයින්ට. විවේකයෙන් වැඩයින්ට. මේ පිරිස හැමදාම මෙහෙම එනකොට ඒ සමාධීයට විවේකයට උන්වහන්සේට බාධයි. ආං ඒ සමුුවරන් වඩින්ඩ එක හේතුව. කරුණුත් භාග්‍යතුන් වහන්සේට දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරාරගෙන උන්වහසේ කොහටද වැඩම කරන්න තීරණ කරන්නේ පිනතින උන්වහසේ වැඩම කරන්නේ හිමාල වනන්තරී සඳහන් කරනවා මන්දාකිනි පොකුණු සමීපේට කියලා කොහෙද මේ මන්දාකිනි පොකුණ තියෙන්නේ පිනතින ජම්බුද්ධීපය තර විශාලය සෝවට් රුසියාවිදලා පෘතු ගාලයේ දක්වා පැතිරෙන තනි මහද්දීපයය අද මේක ආසියා යුරෝපා මහද්දීපය කෙළ හඳුන් වන්නේ එදා ජම්බුද්දීපය කියල කීවේ මෙන්න මේ ආසියා යුරෝපා මහද්දී පේටයි ආංගේ මහද්දීපේ තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති. යොදුන් පන්සීය බැගෙන් උස මහ කඳු වසූ හතරදාහක් පිහිට ලා තියෙනවා කිය සඳහන් කරනවා. එක සාමාන්‍ය පියවි මිනිස්සුන්ගේ හැට පෙන්නේ නෑ කියලම සඳහන් කරනවා. අන්ගේ පරුවත මස්තකයට තමයි පරුවත වලට තමයි මේ වැඩම කරන්න සඳහන් කරලවන් මේ පරුවත සමීපේ පිහිට ලතියෙන කියලා සුයිශේෂී වූ පොකුණු මොනවාගේ පොකුණුද පහිට ලතියෙන්නේ විශේෂයෙන් සඳහන් කරනවා අපි ඔය කතා කරන අනවතප්ත විල පිහිට ලතියෙන්නේ මෙන්න මේ කඳු අතර කියලා. චද්දන්ත විලබිහිට ලතිනෙත් මේ කඳුවල මන්දාකිනි පොකුණ පිහිටලා තියෙන්නෙ එත්තෙහේ. සීහ පපාත විල කරන මුන්්ඩ විල. ආද මේ විල් පිහිටලා තියෙන්න මෙන්න මේ කඳුවල. යොදුන් පන්සීයක් මේ කඳු උසයි. මනුස්සවාස හිදලා යොදුන් දෙසීයක් පමණ එහෙලට ගිය හම තමයි මේ පොකුණු පිහිටලා තියෙනවා කියලකෑ. විශේෂයෙන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේෙන් සමු අරගෙන ජනපදයෙන් ජනපදයට නියංගමින් නියංගමට වැඩම කරමින් බොහෝ දෙනාට අනුකම්පා කරමින් උන්වහන්සේ චද්ධන්ත බවනයට වඩිනවා චද්ධන්ත බවන පිහිටලා තියන්නේ මේ කඳුමුද වල කවද විශේෂයෙන් චද්ධන්ත වන ස්පර්ෂ කරනවා කියලක. පසේ බුදුරජාණන් වහන්සේලා. මහරහතන් වහන්සේලා. ඉෘධිමතුන් තමයි චද්ධන්ත බවන ස්පර්ෂ කරන්නේ. ආනෙ චද්ධන්ත බවනයට තමයි මහතෙරුන් වහන්සමේ වැඩම කරන්නේ. එහාට වැඩම කරහම කවද එහි ජීවත්තයන්නේ සඳහන් කරනවා. ඉුෘද්ධමත් ඇත්තු ජීවත්වයවා කියලා. ඉර්දිමත් ඇත්තු කියල කියන්නේ ඇත්කුල දහයක් ගැනවි කතා කරනවා.ඒ ඇත්කුල දහයේ නමවෙනිකුලේ උපෝසතකුලේ දහවෙනිකුලේ චත්්දන්ත කුලේ. මේ ඇත්තු දෙගොල්ලටම අහසින් යන්ඩ පුළුවන් නැතන් කෙනෙක් හිතන්ට පුළහන්නේ තිරිස ඇත්තු කොහොමද යෘදධිමත්වන කියලා. ජාතියේ තිරිසංගුණට සංසාරි කොයි තරම් පින් ඇත්ද. මොනතරම් පින් කරලා දේනවද කියන කාරණාවමසූතරයෙන් අපිට වැටහෙන වයිසරහට. එද ඉෘදියයෙන් යන්න. මේවාගේ යුෘධියයෙන් යන ඇත්තු යම් කෙනකුට හිමි වෙනවනම් කොයි ව කෙනෙකුට පිදතින මේ වවා ඇත්. යානාවල් ලැබෙනව කියල ධර්මය සඳහන් කරන්න. චක්ත්‍රවර්ති මහරජවරුන්ට තමයි ලැබෙනවා කියලකයි. ඉර්දිියෙන් යැන ඇත්තු. හත්ති රතනය කියල පහළවෙන්න මේ ඉර්ධිමත් ඇත්තු. මට හිතෙන්නේ. චක්්‍රවර්ති මහරජවරුන්ට ලැබෙන මෙවන් ඇත්තුුවන. අපේ රටේ පහළ විච්චේ දු ගැමුණු නරපතියට ලැබෙන්ඩ. ්‍රවාර්ති නොව කොචර පින්තිෙන්ට ඇත්ද කියලා. දොදු ගැමුණු රජ්ජරුවන්ට හිතියයා කණඩුල කෙල ඇතික්. විශේෂයෙන් සඳහන් කරනවා ඒ උපෝසතකුලේ ඇතිෙක් කියලා. ඒ පින් මහිමයන් අපට හිතන්ඩවත් මනින්ඩවත් පුළහංකමක් නෑ. මහතරුන් වහන්සේ චද්ධන්ත බවනට වැඩියහම මීර්දිමත් ඇත්තුූ පුද්දුම විදිහයට සතුටට සතුටුවෙලා ගොල්ලු කතා කළ අපිට මහාපුුණ්‍ය ශේෂත්‍ර පහල වුණ මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගණ්ඩෝන චද්ධන්තයන්ට උපෝසතයන්ට එහෙම හිතෙනකොට අපිට ලැබිලතියෙන අවස්ථාවෙන් මිනිස්සු වෙලා අපි ප්‍රයෝජන නොගන්න මොන හතුව හින්ද කියල තම යැිහිතන්ටව මේ ගොල්ලන්ට හරි සතුටුයි සඳහන් කරවා හමන්ගේ නියපපුතුවලින් චංකමන පිරිසිදු කලා කියලා. මොනවද මේ චංකමන කල කියෙන් සක්ම මඩු. පසේ බුදුරජාණන් වහන්සලා සක්මං කරපු සක්මං මලු මේ චද්ධන්ත බවනනි තියෙනෝ. මහරහතන් වහන්සලා යුරුදියයෙන් වැඩල සක්මං කරපු සක්මං මලු මේ චද්ධන්ත බවන තියනෝ. නමුත් බොහෝ කාලිකින් වඩින නිසා ඩැන් සක්ම මූල තනකො ඇවිල්ලා. තම තමන්ගේ නියපොතුවලින් චංකමන පිරිසිදු කරලා. ඉහෙලින් ඇවිල්ල වැහිල තියෙන අතුරිකිලිියොක් කෝම අයින් කරලා. මහ රහතන් වහන්සේට වාසභාවනයක් හදළ දුන්න කෙලසඳහන් කරනවා. වාස භවන හදලදීලා මේ ඇත්තු අටදාහම එකට එකතු වෙලා තමන්ගේ ප්‍රධාන නායක හස්තිඇත්තයක සාකච්ඡා කරනවා. ැන් කොහොද හතරන් වහන්සේට අපිඋපස්ථාන කරන්න සාකච්ඡා වෙද්දි සඳහන් කරනවා එකෙන එකෙන මෙෙම මෙහෙම කර කියලනම් හිතන් දෙපා කියලා විශේෂයෙන් සඳහන් කරනවා අට්ට කතාවේ එහෙම හිතුවත් මොනවවෙයි ද මහතෙරුන් වහන්සේට ඥාතීන් ගොඩාක් ජීවත්වෙන ගමකට වැඩියවාගේ වෙයි කියලා. මකද ඥාතිීන් ගොඩාක් ජීව වන ගමට වැඩි හම වෙන්නේ. හැම ඥාතියෙක්ම හිතනවා අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි අද අහවල්ලු බලයි අන්තිමට අවසානට වෙන්නේ සෝදාගත්ත පාත්‍රයෙන් විතර නිහනවෙට. ඇ අරේ ආරය සලකයිකී කිය හිටිය බලම කවුරුවත් සල කළනෑ. ධනෙවලන්න පාතරේ සෝදගත්ත විතරයි ලැිච්ච දෙයක්න. මහ ඇත්‍රරජෝරු කියනවා එහෙම වෙලා බෑ. ඒ නිසා දැන් අපි බෙදාගණ්ඩෝනෑ මහතරුන් වහන්සේට සත්කාර කරන්න හැම ඇතකුටම දවසක් තියනවා කීට පස්සේ සඳහන් කරවා බිනිස්සුගාව නැති අපූරු ගුණාංග ඉට පස්සේ සඳහන් කළා බෙදාගත්තට කමක් නෑ අද අහවලාගේ දවස වුනාට කමක් නේ අනික් හැමෝම අද දවස උරුමක්කාරයට උදව් කරඩුවන කියලා. නෙහඩවෙෙන්ඩිපා එයා උපස්ථානටිකි කරනාතරේ එයාට හැමෝම උදව් කරඩෝනෑ. ඒ හින්ද කවුරුවත් තමන්ගේ අවස්ථාව මගැර ගණ්ඩිපා කියලා. ආං ඒවිදිහෙට තමයි මේ ඉර්්දිිමත් ඇත්තු මහතරුන් වහන්සේට උපස්ාන කරට පටගති දො සවෞරද පුරාවට. චද්ධන්ත බවන සමීපේ තමයි තියනෙන මන්දාකිනි පොකුණ. පිනතින මේ සූතරේ මන්දාකිනිි පොකුණ ගැන කියනකොට අට්ටකතා විස්තර කරනු මන්දාකිනි පොකුුණ කොයි වගේද කියලා. වර්ග යොදුන් පණහක්ව විශාලායි කියලකයි. වර්ග යොදුන් පනහක් කියල කියන යොදනක් හැතැක්ම දයක් කියලාරගත්තොත් මේ පකුණ සැතපුම් පන්දාහක් ව විශාලයි. ආගේ දැවන්ත පොකුණේ. මැද්දි තිෙනවා කියල සඳහන් කරනවා යොදුන් සි පහ දිගින් පලලින් ප්‍රමාණය ජටත් පිරිසි දියසෙවල් කැබැල්ලක්වත් නෑ කියලා පලින්ගු කැටයක් වගේ සුදෝසුදු ජල දහරාවක් විතරයි තියෙන්නේ කියලා ආංගේ යුදුන් විසි පහි පස්සේ ජලය තියෙනෙ මිනිස්සුන්ගේ ඉනමට්ටමට විතරයි කියලා කියනවා බහින්ඩ නාණ්ඩ පුටුව විසි පහෙන් පස්සේ යොදුන් පන්දහක් තරන් මහ දැවන්ත විල වටේටම තනි කරම සුදු නෙලුම් වලල්ලක් තියනවා කියලකෙන්.ඒ නෙලුම් ව යොදු ා යොදුන් භාගයක් පලලයි කිය කියන. නෙලුම් මල්වලින් පෑහිලා තියෙන බව සඳහන් කරනවා. ඇැබ අපේ නෙලුම් වගේ නෙමෙයි ඒ නෙලුම් හුඟාක් ලොකුයි කියලයි සඳහන්ය. ලුම් වලල්ලින් පස සුදු නිලුම් වලල්ලින් පස්සෙ තියෙන්නේ රතු නිලුම් වලල්ල ඒකත් යොදුන් භාගයක් රතුනිෙලුම් වලල්ලින් පස්සේ තියෙනවා කියල සඳහන් කරනවා සුදු කුමදු වලල්ල ඒකත් යොදුන් බාගයයි ඊට පස්ස යොදුන් භාගයක් නිෙල්ලු පුල් තියෙනවා කියල සඳහන් කරනවා ඊට පස්සේ යොදුන් භාගයක් රතුූපුුල් තියෙනවා කියල සඳහන් කරනු ඊට පස්සේ යොදුුන් භාගයක් දසත සුවන්ද පැස්තිරනේ සුවද හැල් වලල්ලක් තිීනවා කියල සඳහන් කරනවා. සුවඳ හැල් වනන්තරින් පස්සේ. උක්වනාන්තරයක් තියනවා කියල සඳහන් කරනවා පොකුණු වටේටම උක් වලල්ල යුදන් භාගයක් විතර පල්ලයි. සඳහන් කරනවා හිතන් ඩෙපා කියලා උද්ගහක් අපේ උද්ගස්වාගේ කියලා. එක උද්ගහ පුවක්ගහක් තරං ලොකුයි කිය කියෙන්. එවක් වලල්ලින් පස්සී. යොදුන් භාගක කැකිරී මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අපි මේ ව්‍යංජනයට පිළියල කරන කැකිරි ෙමෙයි කැකිරි නම් පලතුරු වර්ගයක් කියලා. තීළඟට තියෙනවා කියන්නේ ලබු ඊළඟට තියෙනවා කියන්නේ පැණි කොමඩු මේ බලලු තුන යොදුන් එක හමාරක් වැැල්වල හැදන පළතුරුවලින් ගැවසීගෙන තියෙනවා ඊට පස්සේ සඳංකරනවා ගෙඩියක් මහා හැලියක් වගේ ලොකු විච්ච තනි කරම වරකවනන්තර ඇත්තිය නවා කියලා. ඒ වරක වනන්තරයට පිටිං කෙසල් වනන්තර ඇත් තියනවා. විශේෂයෙන් කෙසල් ගැන පැහැදිලි කරනවා ඒයින් කෙසල් ගෙඩි දෙකක් අනු භව කරන්න ගියොත් නං ඒ පුත් ගැලයා වෙහෙසට පත්ව වා කියලා. කෙසල් ගෙඩිය තරන් ලොකුයි. කෙසල් වනන්තරින් පස්ෙ තියෙන්නේ. අඹ ජම්බු සහදදවල් බනාන්තර තුනක් යොදුන් භාග බාගේ පොකුණ වටේටම තියනම වලලු වලලුවගේ තියෙන් ඊට අමතරව මේ කඳුමුදන සිසාරා මනුස්ස පරිභෝජනයට ගන්න තවත් නොයෙක් පළතුරුනම් කොච්චරද සඳහන් කරන්නයටට කතාවේ ඒ ගැන කතා කරන්න ඕන නෑ කියලා අපි සාමාන්‍ය කියනවගේ කතා කරලා වැඩක්නෑ කියනවගේ ඒ තරම්ම පලතුරුවලින් පිරිලතියෙන්. මල්පිපෙන කාලිට විශේෂ කාලයක් නෑ හැමදාමමල්. නමුත් වැඩි වැඩි මල්පිපෙන කාලතියෙන් දේති. ආන්ගේ මල්පිපෙන කාලෙට ඒ මල්වල රේනු හමන සුලගින් ඔසවලා ගන්නවා කෙළ සඳහන් කරන ඒ ඔසව ගත්ත මල්රීනු අරංගිහිල්ල අර නෙලුම් වලල්ලේ නෙළුම් කොළමත හලනවා කියල සඳහන් කරනු අපි නෙළුම් කොල දැකළ තියනවා. උපද්‍රවයක් නැති නෙළුම් කොලි උඩට ගොට්ටවාගිතයෙන් වතුර ටිකක් රැදිලතියෙන්ට ඉඩ තියෙනවා. ආංගේ නෙලුම් කොලේ මුලතියෙන වලවල්ලොල මේ රේනු එකතු වෙනවා. රාත්‍රීයට වැටෙන පින්නෙන් ඒ වලට පිණිය එකතුයෙනවා. දවල්ට වැටෙන අවුවෙන් පිණිදිය පැහෙනවා කිය සඳහන් කරන්න. එහෙම පැහෙනකොට අ මල් රේනුත් එක්ක පැහෙන්නේ ඒ රේනුවල පැණි තියෙනවා ගොඩ ආංගේ පිණිදය අවවෙන් පැහිලා මේ ලෝකෙ තියෙන ප්‍රනීතම පැණි හැදෙනවා කියල සඳහන් කරනවා. අටකතාව සඳහන් කරනවා ලෝකෙ තියන ප්‍රණීතම පැණිමනවාද කියලා. ලෝකෙ තිෙන රසවත්ම පැණි මී පැණි එක ධර්මත් සඳහන් කරන්නේ එහෙම. න මෙතන සඳහන් කරනවා රසවත් ප මී පැෙනි තමයි හැබැයි සාමාන්‍ය මී පැනිවලට වඩා කුද්දක මඳ ඉතාම මිහිරී කියලා. මොනෝද මේ කුද්දක මදු කියල කියන්නේ මී බඳනකොට අපි දන්නවා සමහර මී හුබස්වල බෙන්නවල අපි තියෙන පෙට්ටිවල මී බඳිනවා. තවත් මී වර්ගයක් තියෙනවා ඊට වඩා මැස්සු කුඩයි නමුත් ඒගොල්ලු මී බඳින්නේ අතුවල. ඒ මීවල්ට අපි කියන්නේ දඩුවවැල් බෑ කියලා. ඒවත්ේ දඩුවැල් බෑ පැ මී පැිවලට වඩා මිහිරී කියලාට කතාවේ සඳහන් කරනවා. ඒ පැනිිවල්ට තමයි කුද්දක මදු කියල කියයි. දැර නෙලුම් ගොටුුවල මනොවදතකොට හැදෙන්නේ කුද්දක මද පිඳතින සඳහන් කරනවා මේ ඇත්තු. මහතෙරුන් වහන්සේට උදේට මුවදෝඕනේ කරන්න පැන් දත් මැදග්ඩ ධන්තකාශ්ඨක අපි කියන්නේ දැහැටි දඩු කියලා. හිමාලෙ තියනව කියල සඳහන් කරනවා නාගලතා කියලා වැැල් වගය අංෙ වැැල්වලින් දෙැහැටි හදනවා ඒ වැල් හපහම ඒ ඉශ්මවලින් මොකය පිරිසිද වෙලා සියලු මකරෝග විදුරුමස්රෝග සියල්ල දුරුවෙනවා කියල සඳහන් කරනවා. මේ නාග ලතා ආදී ධන්ත කාෂ්ටක සකස් කරල පැන් සකස්කරලා තියෙනවා මෝද ඕනය කරන්න උදේ පාන්තරම. ඊට පස්සි. විවිධ රසවත් ප්‍රනීත පලතුරු අරගෙන ගිහිල්ල පූජ කරනවා. අර නෙලළුම් ගොටුවල එකතු වෙ ලාතියන්. ගහිල පූජ කරවා සඳහන් කරනවා නෙලුම් අලයක් නගුල් හිසක්වාගේ ලොකුයි කියලා. ඒකනිහෙනං අපි මුලින් සඳහන් කලා අපේ මල්ුවලට වඩා මල්ලුත් ලොකුර කියලා. නෙලුම් අලයක් නගුල් හිසක්වාගලෙකුයි. නගුල් හිසක් වගේ කියනකොට තේරුම් නැත්තං සඳහන් කරනවා නෙලුම් කොළොවල නැට්ට මහබෙර කදක්වාගේක නැට්ටක් ලොකුයි කියලා. නෙලුන් දන්්ඩ. මේක පුරුක් පුරුක් තියෙන් නඇති අට්ට කතාාව විස්තර කරන හැටියට කඩල ගත්තහම එක පුරුක, කුඩාභාජනයක් පිරෙන්ඩ තරම් කිරි තිබ්බ කියල කියනවා. නෙලුන් දඩුවල කිරිතියනවා. නමුත් මේ කඩා ගත්තාහම එක පුරුක කුඩාභාජනයක් පිරෙන්්ඩ කිරිතිනා කියලා. අපි පාවිච්චි නොකළට ආහාරයට මේ ඇත්තු මහතෙරුන් වහන්සේට මේ දැඩු කඩලා කිර එකතු කරලා ඒ කිරි ගැෙහිල්ල පිළිගැන්වා කියල සඳහන් කරනවා. නෙලුම් ඇ මී පැනිි හකරු විමිශ්්‍ර කරලා එ නෙලුම් ඇයට පිළිගැන්නවා කියලා කියන. මහා උක්වනාන්තෙරේ පුවක්ගස්වා ගෙලොකුවට තියන උද්ගස් කඩාගෙන ගෙහිල්ලා. පාශාන මතතියලා පාදයෙන් තලනවා කියල සඳහන් කරනවා. තලල එ පැනිි මිරි කලා. පාශාන මත ගල් මත තියන පොඩි පොඩි වලවල් ලොට එකතු කරනවා කියල කිය. එහෙම එකතු කරලා තිය හම අව්වට ගල් රත්වෙලා පැණි පැහිල්ල අර පොඩි පොඩි ගල් වලවල් වල පලින්ගු කැටවගේ කිරිගල් කැටවගේ හකුරු හැදෙනවා කෙලකිය. ආනගේ හකුරු ගෙනහෙල්ල මහතෙරුන් වහන්සේට පූජා කලා කෙල සඳහන් කරනවා. දොලොස් අවුරුද්දක්. චද්ධන්තය උන්වහන්සේට උපස්ථාන කලා තියෙන හැටි. චද්ධන්තයන්ගේ උපස්ථාන සංග්‍රහලබමින් මහතරුන් වහන්සේ උපරිම විවේකයක් බුක්ති විඳිමින් උන්වහන්ස වැඩ හිටියා කාය විවේක චිත්ත විවේක උපදිවිවේක මොකද මේ කාය විවේක කියල කියන්නේ. අපි නහෙම විවේකයක් නෑ හැම තැනම දුවනවා නොයෙක වැට. අපිට එහෙම විවේකයක් ලැබෙන්ඩ ජීවිතෙන් සමුගණ්ඩම ව. චිත්ත වි චිත්ත විවේක කියල කියන්නේ පංච නීවරණයන්ගෙන් කිසි කරදරයක් නහැ. හැම තැනම අපි දුවවන්න මේ නීවරන්න දැ නීවරණයන්ගෙන් කරදර නැති නිසා හිතත් බොහොමනිී දහස්. උපදිවිවේක උපාදානය කරගත්ත කිසියක් නෑ. හිද පුදුම විවේක ඇති. කොන්්ඩන්යන් වහන්සේ මේ විවේකයට හරි හැමති ඒ විවේකය හොයාගනයි වැඩේ දොළොස් සවරුද්ද ඒ උතුම් විවේක සුවය බුක්ති විඳිමින් චද්ධන්තයන්ගේ ඇපඋපස්ථාන ලබමින් ඔවුන්ට අප්‍රමාණ කුසල් අත්පත් කරවමින් මහතෙරුන් වහසේ වැඩහිකිය පිඳතිනි සඳහන් කරනවා කඳු මුදුනක් තියෙනවා කියලා. ප්‍රදේශයේ කේලාස කියල කඳු මුදුනක් තිබ කියල සඳහන් කරනවා. ඒ කඳුමුදුන දිව්‍ය පුත්‍රයෙක් වාසය කලා කියල සඳහන් කරනවා නාගදන්ත කියලා. මහතරුන් වහන්සේ ඇතැම් දවසක නාගදන්ත දෙවිය පුත්‍රයාගේ දිිවියකුටිය ද්වාරේ ළඟට පින්ඩ පාති වැඩිය කියලා කියනවා. බොහෝම ශ්‍රද්ධවන්තයි මෙ මේ දිවිය පුත්‍රයා ඒ වෙලාවට නෙළුම්මල් වල හැදනමී පැණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය එකතු කරන්නේ නැතුව පිළියල කරගත්ත කිරිබත් මහතෙරුන් වහන්සේට පූජ කරනවා කියල කියනවා. නෙළුම්මල් වල හැදෙන පැණි හකුරු සහ ගිතෙල් එකතු කරල තමයි මේ ප්‍රනීත කිරිබත හදලතිය. තරන් වහස වැඩිය දවස පූජ කරගන්නවා. ඒ දෙවයට එහෙම කිරිබත් ලැබෙන්නේ මොකක් හින්දද කියලා විශේෂයෙන් කාරණාව ප්‍රශ්නයක් අහල විෂ දෙනවා. පෙරකාශ්‍යප බුද්ධකාලයේ මනුස්සලෝක ඉපදිලා ඉන්දලා. අවුරුදු විසිදාහක් සුවඳ ගිතෙල්වලින් හදල සලාකබතක් දුන්න කියලා. හකුරු මේ පැනි වෙන්ඩරු යොද්දල සුවඳ ගිතෙල්ලෙක්ක මේ සලාකබතක් කියල කියෙන්. අපේ විහාරස්ථානවලට දාන අරග නකොට දායකියව ගනකොට අපි කියැන පේරු දානගේවා කියලා. මේ මාස පලවෙනි දට දානය තිබ්බ කෙනාට ආය සමහරලට දානය ලැබෙන්නේ ඊළඟ මාසි පළවෙනිදට. සමහර තැන්ගොල මාස දෙකකට තුනකට සැරයා. සමහර විහාරස්ථාන වල නං අවුරුද්ධකට විතර සැරය දායක පිරිස්සුගක් ඉන්න. ආන් එහෙම දෙන්න දානට තමයි සලාක බත කියලක. ආං එහෙම සලාකදාානයක් දීලා තියෙනවා අවුරුදු විසිදාහක්. කාශ්‍යප භාගිතුන් වහසගේ කාලයේ ආවිෂ දිගයි. භාගිතුන් වහස ්‍යාවුෂත් අවරුදු විසිදාහක්. අවුරුදු විසිදාහක්, සංගිකෝ මේ සලාක බත දුන්නා. ආන් ඒ පින නිසා තමයි මෙ දිවි අර පුත්‍රරයට මේවිදිහෙට ප්‍රණීතා ආහාර ලැබෙන්. එවවා මහතරුන් වහසේට පූජා කරලා. තව බහෝසය කුසල් රැස් කර ගත්තා. පිනතිනේ දොලොස් වසක් එහිම වාසය කරලා මහතරුන් වහසේක දවසක් කල්පනා කළා දැන් මට පිරිනිවන් පාන්න කාලි ඇවිල්ලද කියලා. ආයු සංස්කාර අත් හරින්ට දැන් හොඳද කියලා බලනකොට කාලි හොඳයි. පිරිනිවම් පාන්න කාලි ඇවිල්ල ඊට පසේ අදිිෂ්ඨාන කරලා බැලුව ම විසින් කොහෙ පිරිනුවම් පාණ්ඩද කියලා. තමන් වහන්සේට වැැටහුණේම දොළොස් සවුරුද්දක්තිස්සේ. මංවෙනුවෙන් අප්‍රමාණුව වෙහෙසෙමින් මහන්සිවෙමින් මට උපස්ථාන කළ මේ චද්ධන්තයන් ළඟ මේ චද්ධන්ත භවනේම පිරිනිවන් පානයක තමයි මට හොඳ. එහෙම තීරණය කරලා අපි බුදුපියාණන් වහන්සේළඟට වැඩිය ස්වාමීනී පිරිනිවන් පාණ්ඩ අවසරද කියලාන්ට. ඉනතන ආංගේ කාරණාවෙදී විශේෂ කරුණු කීපයක් එලි කරනවා උන්වහන්සේ වැඩම කරල භාගෙතුන් වහන්සේ ළඟට යන්න කලින් ස්වාමීනිි මම කොන්්ඩ්‍ය වෙමි ස්වාමීණි මම කොන්න්ඩ්ඥ වෙමි සුගතයන් වහන්ස මම කොන්්ඩඥ මි භාගිතුන් වහස ළඟට වැඩල භාගිතුන් වහස ළඟ වාඩිවෙලා ධනගහගනි භාගිතුන් වහන්සේගේ සිරිපතුළ මුුවෙන් සබිනව කියල සඳහන් කරනවා. විශේෂෙන් සූත්‍රයේ මේ කාරණාව අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. භාගිතුන් වහන්සේගේ සිරිපා දහතුව භගවතු පාදේසු සිරසා නිපතිත්වා භගොතු, පාධනි මොකහිනච පරිචුම්බති සිපග. පානීහිච පරිසම්බාහති තමන්ගේ අත්ලිින් මුළු සිරිපා දාතුූම සම්බාහනය කරනවා. නාමංච සාවීති නමත් කියන. කොන්ඩෝහම් බගවා කොන්ඩන්ඥෝහං සුගතා සුගතාති. යන්නූ නාහං ආයස්මන්තං අන්ඥා කොන්්ඩඥන් භගවතු සම්මුකා සාරුපාහි ගාතාහි අධිවශයෙන් සඳහන් කරනවා මොකයි මුවෙන් සිබිනව අත්තුලින් පිරිමැද මැද සම්බානය කරනවා මම කෞුද කියලත් කියනවා ස්වාමීනි මම කොන්්ඩ්‍ය සුගතයන් වහස මම කොන්්ඩන්්‍ය සඳහන් කරනවා ස්වාමීනයේ මම අන්්‍යා කොන්්ඩ්‍ය කියලා කීවනෑ කියලා ඇයි කිය නැත්ති තරම්ම නහතමානයේ කෝටි ලක්ෂයක් සක්වලේ ලොවතුරා භාගිතුන් වහන්සට විතරක් වන්දනා කරන භාගිතුන් වහසේ යම් තරමක් විශ්ව දහත්වේ ප්‍රසිද්ධද කොන්්ඩයන් වහස ඒත් තරම්ම ප්‍රසිද්ධයි. අනි ්‍රහතන් වහසේ ඇහෙම ප්‍රසිද්ධ නැතිව ඇති. ඇයි කොන්ඩන්්ඥන් වහස විශේෂයෙන් ප්‍රසිද්ධ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉස්සර ලාම රහතන් වහන්සේ. කෞුද මේ ශාසනයේ අසංක ගනන් මහරහතන් වහන්සේලා අතර මුලින්ම රහත්තුනේ කියෙ ැහුවොත් හැමෝම දන්නවා ඒ අන්‍යා කොන් ඩඥාන් වහන්සි බව. ඒකයි භාගිතු වහසේ තරමටම ප්‍රසිද්ධයි කියලා. ආං ඒ තරන් තානාන්තර ඇති න තමන්ගේ නම්බු නාේ නං කීවනෑ කියල සඳන්කර. බුරජාණන්හන්සේට එහෙම වන්දනා කරනකොට. විශේෂ කරුණු කීපයක් බලාපොරොත්වයෙනවා. දොළොස් අෞුරුද්දකින් පස්සෙයි භාගිතුනව හස දැක්කි. අලු තංශාසනයට අපපු භික්ෂ භික්‍ෂණී උපාසක පාසිකවු මේ කවුද කියලා දන්න නෑ. කෙස් සුදුවෙච්ච. ඉස්සරහට කුඩු වෙච්ච, ගෝපාන ශිවංක කියල කියන්. ඉසරහට නැමිල කුදවෙලා කෙස් සුදුවෙච්ච කුදුවෙච්ච භාගිතුන් වහසේ ලඟින්ම ඇසුරු කරන මෙ මහල්ල කෞුද කියලා කාටහරි හිතුන.ඒ හිතුන හිතුණ අය නිරයපුරෝණෝ කියලකන්. ආ එහෙම හිතෙන්ට ඉඩ දෙන්නේ නැතුව තමයි මේ කෞුද කියලා දැනගණ්ඩ ස්වාමීනි මම කොන්ඩ්්‍ය වෙමී සුගතයන් වහන්සම කොන්්ඩ වෙමි කියලකය එතකොට මේ නොදන්න පිරිස දන්නවා එහෙමනං කෙස් පැහිල ඉස්සරහට නැමිල කුදු වෙලා මේ ඇවිල්ල ළඟම ඇසුරු කරන්නේ මේ සාාසනයේ භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ වෙච්ච ගෞතම ශාසනයේ මහා ශ්‍රාවකය කියල කෙනෙකුට හිතුනන. දෝත එකතු කරලා සාදු කියවුුණා නං ඔවුන් හැමෝම දෙව්ලෝපු රෝණව කියල කියන් ඔවුන්ටඒ අවස්ථාව උදා කරඩයි. ඒම සඳහන් කළේ මේ කරුණ තවත් විස්තර නොකළට මේ ශාසනයේ මහා සංගයා කෞුද කියලලා තේරුම්ගණ්ඩ හොඳ තැනක්න. වැරදි සිතුවෙල්ලක්වත් ඇති කර ගත්තු ඔහුට ඒක විපාක දෙනවා. තනයම පුද්ගෙලෙකුට විතරක් නෙමෙයි ඔහුගේ පරම්පරාවටම විපාක දෙනවා කියලා කියයි. ඔහුගේ දනස්කන්දේ පවා පික්්චනවා කියල සඳහන් කරන්න. ඒකයි මම මුලින් වන්දනා වෙලා විසිෙහිපත් කළේ බනින කෙනාට බනින්න නෑ ගහන කෙනට ගහන්නෙ නෑ රවන කෙනාට රවන්නේ නෑ එකට එක කියන්න යන්න නෑ ට තමන්ට කවුරු මොනව කීවත් මෙ මහා සංගය අයිවසනවා. එත් තරම්ම ගුණයක් තියෙනවාඒ ගුණයට යමෙක්ද විරුද්ධ වෙන්නේ ඒ විරුද්ධ වෙනයට යහපතක්නවා අයහපතක්ම සිද වලා. ඒක නිසා ඉවසනවා නෙමෙයි ඉබේම ස්භාවේ මසිද්ධ වෙන දයක් ඒකයි සඳහන් කරන්නේ ස්වාමීනිි මම කොන්්ඩ්ඥ කියලා හැබැ පිනතින මේ කාරණාව උන්වහන්සේ සඳහන් කරන කොට වංගී සමහරහතන් වහන්සේට හිතෙනවා කොන්්ඩන්්යන් වහන්සේගේ ගුණකීවොත් හොඳයි කියලා. වංගේ සමහරහතන් වහන්සේ නැගිට්ට නමුත් භාග්‍යතුන් වහන්සේ සමඟ මහා ශ්‍රාවකය වැඩ ඉන්න වෙලාව එක පාරම කතා කරන්න බෑ. එත් තරම් හික් මුණ බවක්තියනවා. ඒ සබහ වි මහා ගරු ගහාාම් ීර බවක්තිබුණ. සීලවන්තයෝ මයිකතු වෙලාඉන්න. අහසට මහපොලෝට දරන්ඩ බැරි ගුණ කදන් මයි රැස් වෙලා ඉන්න. ඒහින්ද එක පාරකතා කළ න්නේ. වංගීසියන් වහන්සේ නැගිටලා සවරු ගැටවටුව ලෙහෙල සිවර ඒ කාන්ස කරලා බාග්‍යතුන් වහස පැත්තරෙෙන්. නැමිල හැරිල වැැඳල අවසරඉල්ලනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ මට වැටහුණ ස්වාමීණි වැටහෙවා. දේ කියන්නේෙ ස්වාමීණී මම යමක් කියන්ඩද කියලා. වැටහිච්චදී කියන්ද. වංගීසය ඔබට වැටහේවා. ඇගැන ඔබට වැටහිච්චදේ එහෙමම කියන්න කියලා. වංගීසයන් වහස කියනවා. බුද්ධානු බුද්ධෝ සෝතේරෝ කො තිබ්බ නික්කමු ලාබී සුක විහාරාණං විවේකානං අබින්හසු බුද්ධානු බුද්ධෝ සෝ තේරු ඇයි මේකෙන් මේ ශාසනයේ බුදුන් අනුවගිය මහාතෙරුන් වහන්සේ. බුදුන් අනුව මහා ප්‍රඥාවන්තයන් වහන්සේ. ඇඒ මහා ප්‍රඥාවන්ත කියකිවේ. මහා ප්‍රඥාවත් නොතිබුණ නං භාගිතුන් වහසේ ආර්ය සත්‍යය දේශනා කරනකොට කොහොමද වැටහිලා රහත් එන්නේ එක පාරමු. බුදුරජාණන් වහන්සේ හැර චතුරාර් සත්‍යය වැටහුණ තව කෙනෙක් ඒ කාලි හිටියේ නෑනි එනම් දෙවනයට ඒ දහම අවබෝධ කරගත්තේ ඒ මහා ප්‍රඥාවත් තිබුණ නිසාමයි කළ සඳහන් කරනවා. උන්වහන්සේ ගාතා කීපයක් සඳහන් කරලා ොයන් වහන්සගේ ගුණ කියනවා කොන්ඩන්්යන් වහන්සේගේ ගුණ සඳහන් කරහම බුදුරජාණන් වහන්සේ ඒ ගුණ ඒ විදිහටම දකිනවා ඒ ගුණ බාගිතුන් වහස දැක්ක හම කොන්්ඩන්්යන් වහන්සේ බොහෝකාලයකට පසුව භාගිතුන් වහන්සේළඟට එලඹිලා බන්ධනා කර කර හිටියා මෙතන සඳහන් කරනවා පින්නතුන මේ කොන්්ඩන්්ඥන් විවේකයට සමාධයට මොනතරන් කැමතිද යම් ගුණ ධර්මයක් යම් ශ්‍රාවකයකු විසින් ලැබිය යුතුද යමකු ශාස්තෘන් වහන්සේගේ ශාසනය කරන්නේ නම් ඒ මේ කොඩ්ඥන් වහන්සේ අප ප්‍රමාදීව නික්මීමෙන් වගේම මහා ආනුභාවෙන් යුක්තයි ත්‍රවිද්‍යා සහිතයි ෂඩ් අභිඥ්ඥා සහිතයි කොන්්ඩ නම් භාග්‍යතුන් වහන්සේගේ උරුමයි අයිතිකරගත්. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්ත්‍රයන් වහන්සේ බුදුපාණන් වහන්සේගේ පාද පත්්ම වන්දනා කරන්නාහ කියලා වංගීසයන් වහන්සේ සඳහන් කරහම මිනිස්සුන්ගේ දෝත නිකම් එකතු වෙලා සාදු කියව්. ඒ මිනිස්සු කොයි තරන් කුසල් රැස් කර ගත්තාද. පින්නතනේ භාගිතුන් වහන්සේට වැඳලා. අවසර ඉල්ල හම පිරිණුවම් පාණ්ඩ බුදුරජාණන් වහස අහනවා. කොහෙද පිරිුවම් පානතය ස්වාමීණී දොළොස් සෞුරුද් දක්තිසි මට උපස්ථාන කරපු ඉර්දිමත් වූ ඇත්තු අටදාහක්කින්න ආි චද්දන්ත බවනටම ඔවුන්ටනු ග්‍රහ පිණනිසත් එක පිරිනිුවම් පා්ඩමං වඩිවා. ස්වාමීනිමං පිරිනුවම් පා්ඩද කියල තම ඉස්සර ලැහුයි ස්වාමීණී දැම් පිරිුව පා්ඩද ද කියල ප්‍රශ්නයක් අහපු වහම බුදුරජාණන් වහන්සේ එපාකොන්ඩ්‍ය ලෝකයට හිත සුව පිණිස තව අවුරුදු කීපයක් වසර කීපයක් වැඩයින්ඩ කියලා කීවොත් වැඩයින්ඩ පුළහන්හිින් දද මේ යහේ කියලා අපිට ප්‍රශ්නයක් හිතෙනවා. හැබැවිම්ම භාගිතුන් වහසේ පාකී වන වැඩයින්ඩ පුළුව සතර ඉර්ධි පාඩම වඩලයිතිය කොච්චර කාලයක් බාගිතුන් වහසේ වැඩයිට කියයිද ඒක් කල් වැඩඉන්නපුඩුව ඒක අයියහන් ස්වාමීණි පිරිණවම් පාන්්ඩද කියලා. නමුත් භාගිතුන් වහන්සේ පිරිනිවම් පා්ඩ අවසර දුන්නා හැැයි භාගිතුන් වහසට වැඳල නැගිටින කොට සුගන්ධකුටිය ඇතුළේ රැස්වෙලා හිටපු උපාසක උපාසිකව භික්‍ෂූන් වහන්සේලා ඒ අයට නම් මුර ගෑවුනා කල සඳහන් කරන. මේ මහාශ්‍රාව කිය සඳහටම අප සමුගණ්ඩ දෙයන්න කියලා දොරළඟට ගිහිල්ල අපප ඔ හැරිල්ල බලලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා යම්කිෙනෙක් ආයු සංස්කාර අරගෙන ඉපදුනානං ආයු සංස්කාර දවසක නැසෙනවමයි ලෝවතුරා භාග්‍යවතුන් වහන්සේටත් එසේම සාධහරණයි භාගිතුන් වහන්සේටත් සාධහරණං අන්න අය ගැන කවර කතාද හැමෝම ආයු සංස්කාර අරගෙනයා වී හැමෝම දවසක මරණනයට පත්වෙනවා. ඒමන හැමෝම මැරෙන්ඩ ඉස්සරලා ඒ සංස්කාරයන් පවතින කාලි තුළ තමන්ගේ ඊළඟ භවේ සූපත් කරගඩෙ කටයුතු කරගන්න එක තමත මන්ට වටකි. ඒම සඳහන් කරලා චත්්ධන්ත බවනටම වැඩම කළා වැඩම කරල මතෙරුන් වහන්සේ මන්දදාකි පොගුණට බැහල පැන්සැ නව. සිවරු පොරෝවගෙන උතුරු සලුව දරාගෙන තමන් වහන්සේගේ කුටියට වැඩම කරලා තමන් වහන්සේ සඇතපෙන යහනේ ඉන්ඳගෙන වැඩ හිටිය කිය සඳහන්ගෙනවා. උන්වහන්සේ පිළිවෙලින් සමාධී සමාපත්තිීන්ට සමවැදිලා අරුණ උදාාවෙන මොහොත එනකොට සදහටම මේ සංසාරයෙන් සමුූර්ගෙන ම න්දගිය න්හස බලාපොරොත්තු වන උතුම්ම වූ මංගල්ලිය උන්වහන්සේ ශාක්ෂාත් කරගත්තා ඇයි ඒක මංගල්ලයක් වෙන්න මහා කල්පයක් මහාකල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කළේ ලෞතුරා බුද්ධ ශාසනයක කරරාත්‍රඥ භික්‍ෂූන් වහන්සේ තර අග තනතුර ලබල අවසානයට පිරිනිවම් පාඩයි. මෙ පිරිනිුවම් ෑම වෙනුව පාරමිතා පිරුව. ඒනන්ගේ පාරමිතාවගේ පූරණය කෙරවල්ල උන්වහසගේ මංගල්ලයි. මේ නිවන වෙනවෙනේ පාරමිතා කිරුවේ. ඒනිවන ශක්ෂාත කරනයක උන්වහසගේ මංගල්ලයි. උන්වහසේ බොහොම කැමැත්තිං උන්වහස්සගේ මංගල්ලෙට සමොවැදනා. උන්වහසේ පිරිනිුවම් පාවදාල. ඒ වුුණට පිරිනතනී චද්දන්තයෝ දන්නේෙ නෑ අපේ පින්කෙට පිරිිවුව පෑවලා. එදාට උපස්ථානයට නියමිත හස්තියා මහතරුන් වහන්සේ වෙනුවෙන් මෝදෝනා පැක් තැම්පත් කරලා ධන්ත කාෂ්ඨක තැන්පත් කරලා පළතුරු ටිකත් හොඩෙක් දරාගෙන සක්මන කෙරවට වෙලා හිටගෙන බලාගෙන හිටිය කියල කියනවා. වෙනද මහතෙරුන් වහන්සේ මෝ මඩල දෝවනය කරගෙන අවතීරණවෙන්න මේ සක්මනටයි. ඒ සක්මන ඉදිරියට වඩිනකොට කරණඩයි මේ දරගෙනින්. නමුත් කල්පනා කරනවා තාමත් මහතෙරුන් වහසේ වැඩී නෑ. තාමත් මුව මඩල් දෝනය කරගනත් නෑ. තාමත් දැහැටි වලඳලත් නෑ. අරුණ පහු වෙලා හිරූදා වුණා නමුත් මහරහතන් වහන්සේ තවම උන්වහන්සේගේ පන්සලෙන් වත් එලියටාව නෑ. මේ හස්තියා හිමින් හිමිින් උන්වහසේ කුටියය දොටතු වළඟට හිල්. ොට තට්ටු දොරට තට්ටු කළාට කිසි හැලහොල්මනක්නේ. නමුත් ඇතට පේනවා ආසනය වුඩ වාඩි වෙලා වැඩන්න. පිරිනිුවම් පාලතියන වාඩි වෙලා මයි. ඒනිසා තමන්ගේ අත ඉස්සරහට තියලා දොරතල්ලු කරා. තව චුට්ටක් ඉස්සරහට වෙලා මහතරුන් වහන්සේගේ ශරීර දහතු ස්පර්ෂ කරල බැලුවෝ කියනවා. හුස්ම වැටෙනවද කියලා බැලුවෝ කියනවා. ඒවෙලාේ දැනගත්තා හුස්ම ගන්නි නෑ කියලා. ඒවෙලාේ තමයි චද්ධන්තය දැනගත්ති මහතරුන් වහසේ පිරිනුවම් පෑව කියලා. තමන් ගළගති බිච්ච දාන ටිකේ හෙක්ම දාල. තමන්ගේ හොන්ඩ තමන්ගේ මොකයි ඇතුළට දාගනය. මහා හලක් නැගුව කියල සඳහන් කරනවා යොදුන් තුන්දාහක් බිශාල මහා හිමොවත නින්නාද දුන්න කියල සඳහකරනවයි හන්නට. ඊට පස්සේ ඇත්තු සියලු දෙනාම එකතු වුණා කියල සඳහන් කර. හැමූ එකතු වෙලා මහතෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා. නායක අහස්තියා මහතෙරුන් වහන්සේ ඔසවලාරගන්නවා. උන්වහන්සේ පිරනිුවම් පානුවත් එක්කම මුළු හිමවත පලදරන ගස්ියල්ලම පල දැරූ බවත් මල්පිපෙන ගස් සියල්ල අතුරු කිලිපාසා මලින් බර වුණනා කෙල සඳහකරන. හැම මලක්ම උඩ්ඩට හෙරිල පිපුන පිපිළල තිබුණ කෙල්ලි සඳහන් කරන්න. මහතෙරුන් වහන්සේ ඉහල වැඩිය නිසාද වූ කියලා. මේ ඇත්තු නායක හස්තියා මහතරුන් වහන්සගේ දේහෙ ඔසවගෙනන්නවා. මේ අය මල්පිපිච්චාතු කඩලා සමහරු දේහෙට උඩින් අල්ගෙනඉන්නව කුඩැකි හෙළවාඩ. සහාරය සේසත් ඉහෙළුව වගේ මල්පිරුුණාතු දෙපසින් අල්ලගෙන න්නවා. සමහරාය මල් පිරුණාතු හොඩෙන් දරාගෙන චාමර සැලුව කෙලකේනවා. එහෙම කර කර හිමවත වටි ප්‍රදක්ෂිනා කරනව කෙල සඳහන් කළ. දේහයත් අරගෙන තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා. නැවත වැඩහිටපු තැනට පිරිනුවම් පාපු තැනටාපු හම සක්‍ර දේවේන්දරයන් වහන්සේ. ශ්කරම විය පුත්‍රයට කතා කරලා කියනවා පුතේ අපගේ වැඩි මහල් සහෝදරයා නන් පිරිනිෝම්පයවා. අපි විසින් උන්වහන්සේට උපහාර දැක්වී යුතුයි එහෙම සඳහන් කර හම සක්දිවිඳුගේ ඉල්ලීමට අනුව විශ්වකර්ම දිවිය පුත්‍රයා යොදුන් නමයක් දිගිින් පලලින් විශාල තනිකරම රත්තරං භවනක් මෙැව්ව කෙල සඳහන්කර. ටස ශ්‍රීදහය රත්තරං භවන ඇතුළි තිබ්බා. නැවත වතාවක් චත්්ධන්තයෝ මේ රන් භවන ෝසවාගන හිමාලෙ වටේ ප්‍රදක්ෂිනා කලා කියනවා. හිමවත යොදුන් තුදාහක් ආයත්චරයක් කියෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන තැක් තිතුරුවේවා. ජොදුන් තුන්දාහක් දුර ගමන් කරන්ඩ රවුන් තුනක් වලු තුනක් ඇන්ඩ මොන තරං වෙලා යන්න ඇද කිය හිතෙන්ට පුළුව අමතක කරන්න එපා හැමත් තැනම සඳහන් කලාා මේ ඉරුද්ධිමත් අ හස්තීන් කියලා. ඉරුදයෙන් තමයි වඩින්. නැවත වතාවක් ඔවුන් ප්‍රදක්ෂනා කලාාට පස්සේ දෙවිවරු විශේෂයෙන් වලාහක දෙවවූ. වැස්ස වලාහක සීත වලාහක අබ්බ වලාහක වාත වලාහක උහ වලාහක. මේ වලාහක දෙවියූ පස්ගොල්ලා විශේෂයෙන් ශදයට උපහර දැක්වා කල ඊට පස්සේ පිළිවලින් සදිවවලෝකයේ අසං්‍ය තලයත් අරූපලෝක හතරත් හැර ඉතුරු බ්‍රහ්මලෝක පහළොවම දෙවියන්ගින් පස්සේ මහතරුන් වහසිට උපහාර දැක්කවා කියල සඳහන් කරම. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ උපහාරෙන් පස්සේ නැවත වතාවක් ශ්‍රීදේහය සහිත රන්සිවිගේ ජදුන් නමයක් දිගයි ජදුන කියන්නේ හැතැක් ම දහයක් කිවොත් හැතැක් අනුවක් දිගයි හැතැක්ම අනුවක් පලලයි තනි කරම ගනරත්තර ආෙත් ඇත්තු ළඟටම ගෙනල්ල දුන්නා ඊට පස්ස දහදාහක් සක්වල සියලුම දෙවිවරු එක්කෙනා අඟල් හතරක් දිග සුවද සඳුන් කෑල්ලක් කරගෙන ශ්‍රීදේහයට උපහර දක්වඩාව කියලා අංගල් හතරක් දිග සුවඳ සඳුන් කෑල්ලක් දහදාහක් සක්වලේ හැම්ම දෙවියෙක් ම අරංගය ඉත්දීපා. ආංගේ සඳුන් කෑලිවලින් දරසෑයක් හැදුව කෙල සඳහන් කරන. මොන තරං දෙවියෝ වඩින් නැද්ද අඟල් හතරේ හතරි කෑලි එකතු කරලා හදාපු සෑය යොදුන් නමයක්කු සයි කියල කියනවා. ඒඇනෙ සතපුම් නමයක් කෙතකයවු සයි. ආංක මුදුනේ රත්තරං භවරනතියලා. හසිං වැඩපු මහරහතන් වහන්සේ පන්සීයක් පිරිත් සධ්්‍යායනා කලා කළ සඳහන් කරනු. ඒ පිරිතිං පස්සේ දිවස් ලාබීන් අතර අගතනතුර ලබාගත්ත අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සුවිශේෂී ධර්මදේශනාවක් සිද්ධ කලා කෙළ සඳහන් වයවා. දෙදේශනාව අවසානයේ බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබුව කෙළ සඳහන් කරනවා. ශ්‍රීදේහය. සහිත සඳුන් සෑය මේ වෙනකොට දැවිමින් තියෙනවා. අරුණ උදාවෙන්ට ඔන්න මෙන්න කියනකොටි. ශ්‍රේදයහේ දැවිල ඉවර වෙනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේලා සෑය නිමවා සෑය නිමහම සුමන පුප්පවාගේ සමන් කැකුළු වගේ ධාතුන් වහසල ඉතුරු වෙලා තියෙනවා. මහරහතන් වහන්සේලා සමංකැකුළු වගේ දීප්තිමත් ධාතුන් වහන්සේලා. න් වහන්සේලගේ පෙරහණයට පුරුව ගත්තා. එත් ඒ ධාතුන් වහන්සේලත් වැඩමකරවාගැෙන හසින්ම්ම වේලුව නරාමිට වඩින්නකොට. මෙිකාලි භාගිතුන් වස වඩන වල. භාගිතුන් වහන්සේ පාතරා දහතුුවත් අරගෙන. එදා උදී පිඩිසිංගා වඩින්ද යන්තං සුගන්ද කුටියේ දොරොටුවට වැඩියා විතරයි. ඒත් එක්කම රහතන් වහන්සේලා දාතුන් වහන්සේල සහිත පෙරහනේ භග වහසගේ ්‍ර හ හතුව ම තැපත් කලා කිය සඳහන් කරනවා.ඒධාතුන් වහන්සේලා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගත්තා අපි භාගතන් වහන්සේ. දකුණු ශ්‍රී හස්ත දහතුුව මෙ මහපෘතු වයට දිගු කලාා කියල සඳහන් කර. මෙත නාට්‍ය කතාවත් එක විස්තර කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්ත දහතුව දිගු කරන කොටේ හපොෝ කොමහිඉදට. සඳ කරනවා ලෝවතුරා බද්ධත්වවෙල බඩි රලා. වජරාසනේ මත වාඩි වෙලා ඉන්න මහ බෝසතාාණන් වහන්සේට නො එෙක් ආකාරයෙන් කරදරකෙරුව මාරය නිකක් නෙමෙයි වැහි නමයක් වැස්සේ ව්වා. බෝසතාාණන් වහන්සේ විනාස කරන්නට සඳහන් කරනවා අකාේ වවිනාස වඩ කරුමයක් නන්තිබුණ නෑ ඉතිරු කර කියලා. ආවිධ වරුසාාවක් වහිනකොට යදලින් මොව ඩ බැද හැබිඳදවාගේ වැක් කරෙනවා. දසබම්බරක් මාර සේනාව එක්කෙනෙක් එක ආයුදයක් එල්ල කළ කෝටිකීයක් එල්ල කරනවාද. නමුත් මේ ආයුද ඇල්ල මහසත්වයන්ට මොනවාද කරන්නේ කරන්්ඩ දෙයක්නෑ ආයිදයකින් කැපෙන්ඩ ඇනෙන්ඩ තුවාලවෙඩ හීරෙන්ඩ කරුමයක් කිතුරුුණෑ. සඳහන් කළ ආයදෝලට වඩ දෙයක් නැතිහින්දා ඒ ආයුද නිකම්ම මල්ලුනා කිය. ල්වෙී මල්වෙවී වැැක්කරට පටන්ගත්ත වෙන කරන්න දෙයක්. එහනම් වැහි නමයක් වැස්සේව්වා අගුරු, මඩ, වැල්ලි, පරුවත සරපයූ මෙ ඔක්කොම මල්වෙල්ලා තමයි වැැක්කිරින්. බැරිමත නමාරය කතා කරලාකිව සිද්ධර්ථ ඔයාසනය ඔොවේ නෙමේයි කියලා. ඔය අසන වෙනුවෙන් දස පාරමිතා පිරව සිද්ධ ර්ද ම ඒකන්න මාරය වඩත් පාරමිතා පුර්ඩුව නැද පෙනතින. මාරදිව්‍ය පුත්‍රරයා වඩත් පාරමිතා කරටඕන. දස පාරමිතාව සම්පූර්ණ කරල තමයි හවනි දිවියලයක උපතියලබලතින්. දැන් තේරෙනවාද මාරයා මාරයකි වුවට දේවපුත්ත මාරයා මොනතරම් පින් වන්තද කියලා. මෙ මහා පුුණ්්‍යවන්තය ඇයි මෙච්චර පව් කරන සඳහන් කරන්නේ ඒක තමයි තන්නතුරී හැටි කියලා. මාරයා ගෙන තනතුර හටි එතට යඩ පින් කරන්නරුවය පිතන රාජයේ උසස් නිලද හරිියෙක් වෙන්ඩ ජනාධිපති කෙනෙක් රජ කෙනෙක් වෙන්ඩ අපිට බැරි වුණ ඒගොල්ලු එතෙන්ට ගිය පෙර පින් හින්ඩ ඒ කියන්නේ අනිවාරයෙන් අපිට වඩා පින් කරලා නමුත් තනතුරට ගයාට පස්සේ කොච්චර පෞ් කරඩ වෙනවාද කියලා තේරෙ නීට පස්සේ ආංගේවාගේ තමයි මාරයා මහා පුුණ්්‍යවන්තයි තනතුර හිද පව් කරනවා. දස පාරමිතා පුරල මම ඔය ආසනින් මගේ කියල කියන්නේ එකයි. සාක්කි මට තියනව කියලකීවා. දස බිම්බරක් මාරසේනාව බොරුත් කීව කියනවා. ඇයිඒ බොරු කීවේ ඇයි මේ මාරයා පාරමිතා පුරණ කාලේ හෙටපු නැති මාරයොත් මෙතන ඉන්නවා තමන්ගේ පිරිස මාර පිරිස ගොල්ල දන්න මේ පාරමිතඇපුරල ඉන්න කියලා නමුත් මේ වෙලා මාරයගේ වචනය ඇත්ත කරන්න ඕන හින්දා බොරු කියනවා අපි සාක්ක අපි සාහක අපි දන්නවා කියලා එතු බොරුත් කියතිෙනවා කෙසේ වෙතත් සිද්ධහරතඹටත්සාක්කතියනොද කෙලෙවවා ඒ වෙලා සඳහන් කළ වසවර්තිීය මේ මහපොළොව වෙෙස්සන්තර මහරජ්ජුරෝ දාන හතක් දෙන වෙලාවේ සම්ාව. ඔබට මාර පිරි සාක්්‍යයට ඉන්නවා. මංගා අවශක්ෂයට කවුරුවත්නෑ. මම අද සාක්ෂයට කැඳවන්නේ. එදා වෙස්සන්තර රජ්ජිරෝ දන් දෙනකොට කම්පාාවච්ච මහපොලොයි. මම් පාරමිතා පිරුවද කියලා මෙ මහපොලෝ සාක්්‍යි කියයි කියලා චීවර ගර්භය ඇතුලින් දකුණු ්‍රීහස්ත හතුවේලියට අරගෙන මේ මහපොලෝට දිගු කරහම පොලෝ මහිකාන්තාව. සිද්ධර්ථ ෞතමයන් මේ ව්‍යරාසනය වෙතියෙන් පාරමිතා පිරුවවා පාරමිතා පිරුවා පාරමිතා පිරුවවා සත්‍යයයි සත්‍යයයි කියනවා වගේ මහහා හඬක් නගමින් ගුගුරන්ට පටන්ගත්ත කියලකේ. වසවර්තිවාරයාගේ මාර පිරිස දෙන්නෙක් එක මඟ නොයා මහවාතයකට හුුණ පුළුම් පිඩක්. යම්සේ විසිරෙන්නේද මාර පිරිස බීතියෙන් පනලදිවුව කෙළෙ සඳහන් කරවා. එහෙමන එදා බෝසතාන්න් වහන්සේගේ ්‍රස්ත දහතුුව මහපලෝට දිගුවෙන කොට, මහපොලෝට ඉවසන්ඩ බැරි වුුණා නං. ලෝතුරා බුද්ධරාජ්‍ය ශක්ෂාත් කරපු සම්මා සම්බුදුරජාන න්ොහසගේ ශ්‍රපාද, ශ්‍රීහස්ත දහතුුවව මෙ මහපොලෝට දිගු කරනකොට පොළොව කොහොමනං පිය විශස්වභාවයෙන් ඉන්දත. ආංගේ නිසා. බාගතු නහසේල් ව නාරාම සුගන්ධදකටිය ොරටතුුව කළඟ ඉදලා මපොට ශ්‍රීහස්ත දහතුව දිගු කරහම රිදීවන් චෛත්‍යයක් මහපොලෝට බැෑය කරගන. ලමති මතු ආංගේ චෛත්‍යරජය ඇතුළිේ භාගිතුන් වහසේගේ ශ්‍රී හස්ත හතුවෙන්ම කොන්්ඩ්ඥ මහරහතන් වහන්සේගේ අන්්‍යා කොන්්ඩ මහරහතන් වහසගේ ධාතුන් වහන්සේලා තැම්පත් කලා කෙල සඳහන් කරනවා ඒ චෛත්‍යය වේලු වනාරාම විහාර භූමයේ දවාරය ළඟ ඉතාම නිරුපදදිරිිතව වැඩහිටිය කෙල සඳහන් කරනවා ඒ චෛත්‍යයේ අත් එතන වැඩ ඉන්නවා කියෙල සඳහන් කරන. ඒමනන් මහපොළු පලාගන නැගිට්ටි චෛතරජය. කොන්ඩන්්‍ය මහරහතන් වහන්සේ පිළිබඳ කොන්ඩ්‍ය සූත්‍රයේ සසාහට්ට කතාාව සාකච්ඡා කරන කාරණාව මෙතැනින්ගි වර වේෙනවා. නමුත් සම්මා සම්බුධ ශාසන එක සුවිශේෂී මහරහතන් වහන්සේ නමුකි අසීමාන්තිික ගුණයන්ගෙන් දූවිලියන් ශුවක්කත් අපි සාකච්ඡා කලිනේ ඒන් ම හා නාගීන්ගිං පෝෂණය වෙච්ච ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය උරුමය අර්ගෙන කටයුතු කරන අපි මොනවන්න කළ යුතුද මේ සත් පුරුෂ පින්න්නතුන් විශාල පිරිසක් මේ හැමෝම බොහෝ තැන්වල මේ මහපින්කං එක එක තියෙන අය. ඒමන අපි රුක්ලන්ත මමායා දුන්න මැතිතුමා මායාදුන්න මැතිනිය මේ දෙපල ර හැට අය අමුත්වන් මේ රැස්වෙලා ඉන්න පිරිසට අපි කියන්න දවශ්‍යන. එක ලඟ ඉන්න නිසා කරන ආත්මවර්ණාවක් නොවෙන බව රෝපවාහිනී ප්‍රේක්ෂක පවාදන්නවා මේ තරම් මහපින්කං මේයි කොහොම කොතන කලාද කියලා. අද අතිගෞරවනීය අපේ මහනායක මහමි පාණන් වහන්සේට ආශිර්වාදකරන්න චරාත් කාලයක් ව සම්බුද්ධ වාසනය ව වැඩයින්ට ශක්තිය ලබල දෙන්ඩයි මේ මහාපින්කම කල්ලයාර මිතරුත්ක එකතු වෙලා සංවිධානය කරනටයද. අපි මුලින් සඳහන් කරපු සම්බුද්ධ ශාසනයඒ ශ්‍රේෂ්ඨ සංගරත්නය නියෝජතයන් වහන්සේල මේ වැඩයින්න මේ නියෝජිතයට කරඩ බරි දෙයක්නෑ සංගසාාසරී නියෝජිතය මේ කාරණාව අපූරුවට විස්තර වෙනවා ප්ඩිත මරහතන් වසිගේ කතාවේ එන මේ නියෝජිත භාවයට කරන්න බැරි දෙයක් නෑ. ඒකයි මුලින් සඳහන් කළේ එවන් නියෝජිතය පිළිබඳවවත් යම් කෙනෙක් ළඟ උපදිනවනං යම් පැහැදීමක් ඔවුන්ට පිංගල් අන්ඩ පටන්ගන්නවා කියලා එමනං ඒ මහා ශ්‍රද්ධහවින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟ ඉතාම ප්‍රනීත ගිලන් පසධනයක් පූජ කළා චතුමතුර පූජාවක් සිද්ධ කලා දුටුවන් ප්‍රීතියෙන් සතුටින් උද්ධමයට පත්කරන බුද්ධ ළම්බන ප්‍රීතියෙන් පුරවනාකාරයේ අපූරු පුෂ්ප පූජාවක් අද භාග්‍යිතුන් වහසේ වැඩඉන්න සුගන්ධ කුටියම සුවඳවත්කර කර මහ වෙහෙසක් දරලා පුෂ්ප පූජාව සිද්ධ කරලති එං ලැබෙන මහා කුසල් මේ සංසාරි සුවපත් කර ගන්ඩ පුරණ උතුම් පාරමිතාව සැප සහිතවම උදුම්පත් කර ගන්ඩත් මාය අදුන්න මැතිතුමාටත් කමානි මාය දුන්න මැතිනයටත් අඩුනැතුව අනුමෝදං වේවා කියලි සාදු කියලා ආශිරවාදි කර මේඉන් රැස් කර ගත්ත සියලුම පුුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අපේ නායක මාහිමි පාණන් වහන්සේට නැවත නැවතත් අනුමෝදන් කරු මේ අවස්ථාවට වැඩම කොට වදාළ පින්ක මාසිරිමත් කළ මහා සංගරත්නය සියලු දෙනා වහන්සේටමත් අපි අනුමෝදං කරම්. මේ මහ පින්කං අපේ සත්පුරෂ පිරිසමායා දුන්න මැතිනිය මැතිතුමා සිෙදු කරට පටන්ගත්ති බොහෝසේ ඒයි පින්කලා නමුත් අපවත් වී වදාලය අපේ දරාගම කුසල දම්ම මහනායක මහිමි පාණන් වහන්සේ නිසා ඒ පින්කං හරි සතුටින් මිනිස්සු අතර අරංගිය. දැක් මිනිස ස මිනිස්සු සාදු කිව්වා මිනිසු බොහෝකු සල් රැස් කර ගත්ත. එනායක මහිමි පාණන් වහන්සේ ග්‍යනු ග්‍රහය නිසා. මේ වෙලා වෙරැස් කරගන්න මේ උදාරතරපු්‍ය ධර්මයන් අපි ඒ මහා සංගපීතරුන් වහන්සේ අමතක නොකර උන්වහන්සේට අනුමෝදන් කරෝමු. අපි අනුමෝදන් කරන මේ මහපින් ඔබොහන්සේ වැඩයින්න කාලෙත් අපි පින් කරලා අනු මෝදන් කළලා අදත් පින්කරලානු මෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ මේ මහා කුසල් අන්මෝදන් වෙලා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළා නැන් උතුම් බෝධයක් ඒ බෝධිය සැප සහිතව මුදුම් පත් කරගෙන සංසාර සාගරීෙන් සදහටම සමුගන්්ඩෙ මේ කුසල් ඔබහන්සේටත් ආශිරුවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරලා පින්ගන් මෝදක් කර එවගේම පින්තුන අද මේ මහ පංකම සිදු කිරීමේ තවත් උතුම් පරමාර්තයෙන් කීපයක් සෙහිපත් කරනවා ත් ව වදාළ සියලුම මහා සංගරත්නයට පින් අනුමෝදන් කිරීමත් තමන්ගේ පියවරුන් වන AD විජේ සුන්දර පියානන් සහ ස්SDE මයාදුන්නේ මහත්වරුන්ට සහ නෙලුම් මායා දුන්නේ මහත්මයට පං අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මව්වරුඩ දෙපලටම දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීමත් වෛද්‍ය චන්ද්‍රවන්ස පතිරාජ මහත්මාගේ උපන්දිනය අගෝස්තු මස විසිහයිවෙනිදා යෙදන බැවින් එතුමාට ආශිරවාද කිරීමත් පරලෝ සැපත් කෝට්ටේ ගොඩ පියාණන්ටත් මෑණියන් වන පත්මිණී කෝට්ටේ ගොඩ මැනියන්ටත් ඒ දෙපලටම මේ මහාපුන්න ධර්මයන් අනුමෝදං වේවා කියල පින් අනුමෝදං කරනවා. වැලිසර පදිංචි දර්ශනී විජේතිලක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිර්වාණාවවබෝධය පිණිස මේ කුසලය මහත් උපකාරයක් වේවා කියල ඒයට පින් අනුමෝදන් කරනවා. රුක්ලන්ත මායාදුන්න මැතිතුමත් කමානී මායාදුන්න මැතිනියත් පින් අනුමෝදන් කළ සියල දෙනාටම. අනුමෝදං වේවා ආශිර්වාද කළ මෑනිවරුන් දෙපල ඇතුළු අන්සිියලු දෙනාටම රත්නත්‍රයේ අනන්තාශිර්වාදීෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාවේවා මේ මහපින්කමට සහ සම්බන්ධ වෙලා බොහෝසේ කුසල්ලත් පත් කරගත්ත ලොකුකුඩා සියලූම පින්නතුන්ටත් මේ පංකම මේ විදිහට පූරණය කරගන්ඩ නොෙක් කාකාරීෙන් උදව උපකාර කරන්නට යෙදන සත්පුරුෂ පිරිස කල්්‍යානමි්‍ර පිරිස සසිරු දෙනාට මත්. නිරන්තරයෙන් මේ මහ පින්කන් කරනකොට. මේ අයට මහත් ශක්තියක් වන අතිගෞරවනීය මාගේ කල්්‍යාන මිත්‍ර සහෝදර අවසරයි අප පසන්න චිත්ත ස්වාමීන් වහන්සේටත්. උන්වහන්සේ සමඟ පැමිණන්න ඒ සහෝදර පිරිස මේ මල් පූජවල් සිදුකරගන්න බොහෝසේ උපකාර කරනවා ඒ සියලු දෙනාට මත් මේ වෙලාවේ. විශේෂයෙන් පින් අනුමෝදන් ක ලාශිරවාද කරමු. වැඩමකොට වදාළ අතිගෞරුවණීය මහා සංගරත්න සියලු දෙනා වහන්සේටම පින් අනුමෝදන් කරමු සම්බෝධි විහාරාධීපති බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අතිගෞරුවණීය අපේ නාහික මාහිමිපාණන් වහන්සේ අවසරයි බොරලන්දේ වජරඥාන් නාහික මාහිමිපාණන් වහන්සේටත් මේ පුන්නෙ ධර්මයන් අඩු නැතුව අනුමෝදං වේවා සම්බුද්ධ සනයාගේ චිරස්තිතිය වෙනුවෙන් බොහෝ සැදැහවතුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් බෞද්ධයා මාධ්‍යජාලය තවත් තවත් ඉදිරියට දියුණුවෙන් දියුණුවට පත් කරන්න උන්වහන්සේට ශක්තිය ලැබේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාටමත් ඒ ශක්තිය එසේම ලැබේවා පංකමට හැම ආකාරේක මෞදදව්පකාර කරපු ස සහයෝගගේ දුන්න සහභාගි වුණ සියලු දෙනාටමත් මේ පුන්න ධර්මයක් අඩු නැතුව අනුමෝදං වේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථන කර. ආකාසට් හාච බුම්මට් හා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිත් වා්චිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේ නෑ සස්ිය සම්පත්ති හෝතුච, පිතෝ භවතුළො කෝචරාජා භවතු දම්මෙකු.